අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝව ආදරයෙන් පිළිගන්නවා. අද අපි lemon rice එකක් හදමු. ශ්‍රී ලාංකික අපි විවිධ බත් වර්ග නිතරම වගේ හදනවනේ. ඒත් lemon rice නම් අපේ රටේ වැඩි හදන්නේ නැති බත් එකක්. ඒකට හේතුව තමයි මේ rice එක ගැන අපේ රටේ අය වැඩි දන්නේ නැති නිසා. ඇත්තටම මේ රයිස් එක වැඩි වියදමක් කියන්නේත් නැතුව හරිම රසට පහසුවෙන් හදා ගන්න පුළුවන් රයිස් එකක්. ගෙදරට එන අමුත්තන්ට උනත් සංග්‍රහ කරන්න කදිමයි. එහෙනම් අපි බලමු මේ lemon rice එක හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම හොඳට ඉදි තියෙන භාජනයක් අරගෙන ඒකට තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්න. දැන් මේ තෙල් ටික රත් වෙගෙන එනකොට ගී මේස හැන්දකට ටිකක් අඩු ප්‍රමාණයක් එකතු කරගන්න. ඔයගලන්ට ගෙදර ගි තෙල් නැත්තම් ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට බටර් එහෙම නැත්තම් මාගරින් පාවිච්චි කරන්න. वेजिटेरियन के गेदरी मेक हदन वेजिटेबल गी एक पावचिक दबती बाग्या रटकाचु मेस हेदि देखा मेस हेदि देखा खडल पारीपु मेस हेदि देखा සොදුරු තේ හැන්දක් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න. දැන් සිහින්ව කපාගත්තු සුදු ලුණු බික් 3-4ක් ලොකු ලුණු ගෙඩි දෙකකුත් මේ විදිහට හීනියට පෙති වගේ කපාගෙන එකතු කරගන්න. ඊළඟට හීනියට දිග අතර කපාගත්තු අවමිරිස් කරල් 4ක් විතර ඒ වගේම හීනියට දිගට කපාගත්තු වියලි මිරිස් කරල් 4කුත් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න. लूणु टीक मेल वीगन एन कोट खड़पीन चाहती दिख तुनकोल दज्जु टीका के दुकल आवाश्य प्रमाण लूणु इकत मम लूणु तेहंदर इकत लंग थी वना පෙරුම් කායන් ටිකකුත් එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට කලවම් කරලා හොඳට තෙම්පරාදු කරගන්න. දැන් ඔක්කොම හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ මට නම් මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. දැන් lemon ගෙඩියක යුෂ එකතු කරගන්න. ඔයගොල්ලන්ට lemon නැත්තම් දෙහි ගෙඩි දෙකක විතර යුෂ එකතු කරගන්න. දැන් ඔක්කොම කලවම් කරලා විනාඩියක් විතර තව ටිකක් තෙම්පරාදු කරගන්න. දැන් අපි කලින් උයලා නිවෙන්න තියපු බත් ටික ඒකට එකතු කරගන්න. මම ගත්තේ කීරි සම්බහාල් එක. ඔයගලන්ට බාස්මති, සෝදුරු සම්බා, කීරි සම්බා එහෙම නැත්නම් නෝමල් සම්බා රයිස් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කහතේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. බත් එකට කහ ටික හොඳට මිශ්‍ර වෙන්න හොඳට කලවම් කරගන්න.
විනාඩි 2ක් විතර මේ විදිහට කලවම් කරගෙන ලිප ඔෆ් කරගන්න. දැන් අපි lemon rice එක හදලා ඉවරයි. දැන් බෝල් එකකට lemon rice ටික මාරු කරගන්න. මේ lemon rice එක හරිම සුවඳයි. හරිම රසයි. ඒ වගේම බත් ඇටයකට ඇලෙන්නේ නැතුව හරිම ලස්සනට පෙනුමට තියෙනවා. ඔයගොල්ලන්ට පේනව නේද? මේ රයිස් එකට ලෙමන් එකතු කරන නිසා සෙම් රෝග පාලනය කරනවා. ඒ වගේම අනවශ්‍ය මේද දිය කර හරිනවා. දැන් ලෙමන් රයිස් එක උඩින් කොත්තමල්ලි කොළ ටිකක් මේ විදියට දාගන්න. ඔයගොල්ලොත් මේ වගේ lemon rice එකක් හදලා පවුලයාත් එක්ක රස විඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්තම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.